बगेरुअ मागे मै सकते मल की दे मै तेर मगम तु पैदे मै ओ किलपनी से पै मै। වස්ටන් ලංකා ආවර්ජනාවක් අද අපි ඇවිල්ලා ඉන්නේ ඇය වර්ෂ 1944 දී කැලණිය වෙදමුල්ල ප්‍රදේශයේ උපන් තැනැත්තියක්. එකල ටවර් හෝල් නිලියක් වූ විමලා කාන්තා ඇගේ මව වූ අතර ධර්මදාස පෙරේරා ඇගේ පියාණන් විය. ඇය සිය රංගනයට පිවිසෙන්නේ බලගතු කාසිය වේදිකා නාට්‍යයේ ළමා චරිතයකට පණපොවමින්. එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ ගායිකාවක්ද වන ඇය චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසෙන්නේ හරිම බඩු තුනක් චිත්‍රපටයේ MS ප්‍රනාන්දු මහතා සමග ඔබගේ හද මාගේමයි ගීතය ගායනා කරමින්. අදත් ඇගේ හඬ නොවෙනස් ගායන හඬ පෞරුෂයකින් යුක්තය. අද වයස 76 වන වියද ඉක්මවා ඇතත් රුවින් තවමත් ඇය තාරුණ්‍යට සමයි. බොස්ටන් ලංකා ආවර්ජනයක් අද වෙන්වන්නේ ඇය වෙනුවෙන්ය. දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන්ගේ ගී අමන්දා නන්දය තුළින් තවමත් මතකේ රැඳුණු ඇය රංජනී පෙරේරා. අයිබන් ඉතින් මහත්මිය, කොහොමද ඔබතුමිය මේ කලා ක්ෂේත්‍රයට ආවේ? මගේ පවුලේ අය ගැන විස්තරයක් කියන නම්, මගේ තාත්තා MMD පෙරේරා, එයා පොලිස් නිලධාරියෙක්. අම්මා විමලා කාන්තා ටවර් හෝල් රංගන ශිල්පිනියක්. ඊළඟට ලොකු අක්කා ෆ්ලොරී දේවි, එයත් ටවර් හෝල් යුගයේ සිට ආව රංගන ශිල්පිනියක්. අද එයා ජීවතුන් අතර නැහැ. ඊළඟට මගේ අයියා ධර්මසිරි පෙරේරා, එයා සංගීත විශාරද. දැනටත් එයා ගෙදර තබ්ලා උගන්වනවා. ඊළඟට තුන්වෙනියා තමයි සුජාත අක්කා, සුජාත අත්තනායක, කලින් සුජාත පෙරේරා. ඊළඟට හතරවෙනියා තමයි මම රංජනි පෙරේරා. ඊළඟට පස්වෙනියා මගේ මල්ලි සුසිල් පෙරේරා, ජෑස් ඩ්‍රම්ස් වාදක. කලා ශාස්ත්‍රයට ආපු ගැන කියනවා නම් මේක බොහොම දිගු ගමනක්. අම්මත් එක්ක ගිහිල්ලා ටවර් හෝල් යුගයේ විදුර එතකොට සිවම්මා දනපාල, ඒ ආදි වශයෙන් නාට්‍ය බොහෝ නාට්‍ය ගොඩක ළමා චරිතවලට අපිව තෝරගත්තා. මාව සුජාතක්කව. එතකොට විදුර පඬිතුමාගේ දරුවෝ දෙන්නට අපි රඟපෑවා. එතකොට බලගතු කාසී නාට්‍යයේ බේබි කේ කියලා චරිතයක් තිබුණා, තව චරිතයක් තිබුණා, ඒත් ළමා චරිතයක්. ඒකේ සුජාතක්කා හිටියා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් අපි අවුරුදු 12-13 වගේ වෙනකොට ගුවන් විදුලි සංස්ථාවේ තිබුණනේ ආධුනික පැය. ආධුනික පැයට ගියාම ආධුනික පැය ඒ ගීත ගායනා කරලා පළවෙනියට තේරෙනවනේ, තේරිච්ච කෙනාට තව මේ වැඩසටහනක් දෙනවා. ඒ වැඩසටහන ජයග්‍රාහක පෙළපාලිය කියන වැඩසටහන. එතකොට ඒ ජයග්‍රාහක පෙළපාලිය කියන වැඩසටහනට සිංදු පහක් කියන්න අවස්ථාව හම්බ වෙනවා. අපේම තනුවලට අපි ඒ ගීත ගායනා කරා ඒ කාලේ. එතෙන්දි තිබුණ සරල ගී පරීක්ෂණය, ඔඩිෂන් කියලා අපි කියන්නේ, සරල ගී පරීක්ෂණයට ඉදිරිපත් වුණා. ඉදිරිපත් වුණාට පස්සේ ඒකේ මේ කණ්ඩායමක් ඉන්නවා අපි තෝරන්න. කොහොම හරි මම ඒ ශ්‍රේණියේ ගායිකාවක් වශයෙන් මට ජයග්‍රහණය කරන්න ලැබුණා. එතන ඉඳන් සරල ගී වැඩසටහන්, ඉතින් ඒ ගීත නාටක ආදි වශයෙන් ගොඩාක් වැඩසටහන් හම්බ වෙනවා. ඉතින් ඒව කරා. මේ ඉතින් පොඩි ගෙවීමකුත් තිබුණා ඒ කාලේ. හැබැයි ඒ එකම මේ කොහොම හරි මේ සංගීත සම්දර්ශන තිබුණා, ඒවටත් යනවා. ඒ කාලේ මං හිතන්නේ 250ක් නැත්තම් 200ක් වගේ තමයි ගෙවන්නේ. ඉතින් මේ ඒකත් ඉතින් අපිට ලොකුයි ඒ කාලේ හැටියට. ඊළඟට මම දැන් සෞන්දර්ය විශ්වවිද්‍යාලේ, එතකොට ඒක මේ රජයේ ජාතික නැටුම් කලාවිතනේ. එතකොට ඒකෙත් ඩිග්‍රි එකක් තමයි හම්බ වෙන්නේ. ඉතින් ඒකෙත් අවුරුදු 7ක් ඉගෙනගෙන නැටුම් ඩිග්‍රි එක ගත්තා. සංගීතය අවුරුදු 3යි කරන්න හම්බුනේ. මොකද විෂයන් දෙකම එක්කෙනෙකුට කරන්න බෑ කියලා නීතියක් ආවා. ඒක නිසා අක්කයි අයියයි දෙන්නම සංගීතය කරා. එතනින්ද මම නැටුම් පැත්තට ආවා. මේ ඒ මොකද මේ අක්කා කිව්වා, අක්කයි මේ අපි දෙගොල්ල දෙකක් කරමු, එතකොට අපිට එක්කහු වෙලා මොන හරි වැඩක් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ තමයි ඒකේ ඉඳද්දිම තමයි
චිත්‍රපටි සඳහා මේ නැටුම් ජවනිකාවලට රංගනයට ඒවට මේවට ඒ ගොඩක් ආරාධනා ලැබිලා ඒවටත් ගියා. මේ දීවරයෝ චිත්‍රපටියේ නැටුම් ජවනිකාවලත් හිටියා. ඒකේ නැටුම් අධ්‍යක්ෂණය කරේ පද්මිනී දහනායක මහත්මිය. ඒ අතරතුරේ තමයි දයා විමල වීර මහත්මයාගේ වීදුරුගෙවල් චිත්‍රපටිය. ඒ වීදුරුගෙවල් චිත්‍රපටියේ තමයි බොහොම උච්චස්වරයෙන් ගායනා කරන ගරන්ඩ ඕන ගීතයක් හම්බුනේ. සීතල පාලුවයික පිඳ හඬනා මල පොත කියනා කළුවර යාමේ කළු සලු පොරවා දේතම කළු කර කළු වී ගුලි වී කවුදෝ ඒ ආදිවාසීන් ඒකේ තවත් ඊටත් ඉහළින් ගායනා කරන්න ඕනේ. ඒ ගීතය තමයි චිත්‍රපටි ගායනයේ ඉස්සලාම ලැබිච්ච ගීතය. ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීත අධ්‍යක්ෂකතුමාව සිහිපත් කරන්න ඕනේ ඒ ගීතය. එතනින්නම්ම ගීත කීපයක් චිත්‍රපටි වල හම්බුණා. ඔබගේ හද මාගේ මයි කතරේ මල් පී දෙමයි නොවින්ද පුසුව සෑදෙමයි මම තමයි ඔරිජිනල් ආටිස්ට්. මම සහ MS ප්‍රනාන්දු. නමුත් වෙනත් වෙනත් අය දැන් හෝ ගාලා මේ ගීතය කියනවා. ඉතින් චිත්‍රපටිවල ගොඩාක් ගීත ගායනා කරා. මේ ඊළඟට කාත් එක්කද ෆ්‍රෙඩි සිල්වත් එක්ක ගායනා කරා. මගේ තවත් ගීතයක් තමයි කිරි පඹලු ගෙල මුතු පළඳා හෙට මම දීගෙක යනවා. ඒ ආදිවාසීන් ඉතින් එතකොට මේ ඒ එක්කම මං අක්කාගේ ගීතත් ගායනා කරනවා. පුතුනේ මේ අහගන්න පුතුනේ පුතුනේ මේ අහගන්න මම් පොඩි කාලේ හඳ මාමා කිව් කතාව මේ අහගන්න පුතුනේ පුතුනේ මේ අහගන්න පුතුනේ පුතුනේ මේ අහගන්න. අක්ක කැමති නෑ අක්කා ගීතේ කවුරුවත් කියනවට. ඒ කොටිම කියනනම් මං කියනට කැමති නෑ. ඒ වුණාට ඉතින් කමක් නෑ ඕන්නන් නඩුවක් දාන්න කියලා මම කියනවා. රංගනයෙන් දායකම චිත්‍රපටවලට ඒ රංගනයට මුලින්ම අවස්ථාව ලැබුණේ කොහොමද? ඉතින් අවස්ථාව ලැබුණේ මම මේ 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 කැම්පස් එක නෙමෙයිනේ. එතකොට රජයේ ලලිත කලාවේදීනේ ඒකේ ඉඳද්දී ඉතින් ওই චිත්‍රපටි කරන අය එනවනේ ඒකට. ඒ ඇවිල්ලා ඉතින් ඒගොල්ලෝ බලනවා. බලලා ඉවරලා ඒගොල්ලෝ තෝරගන්නවා. ඒ චිත්‍රපටවල රංගපාන කාලේ ආශ්‍රය කරන්න ලැබුණු නළුලුලියන් ගැන පොඩි අදහසක්. අමෝගන ඒ කාලේ හිටපු නළුනියෝ සියලු දෙනා එක්කම ආශ්‍රය කරන්න ලැබුණායි කිව්වොත් ඒක බොරුවක් නෙමෙයි. විජිත මල්ලිකා, ජීවරාණි කුළු කුරුසූරිය, රුක්මණී අක්කා, එතකොට සේනාධීර රූපසිංහ, ගාමිණී ෆොන්සේක මහත්මයා, ඒ ආදිවාසීන් ගොඩාක් දෙනෙක් එක්ක ඒගොල්ලොත් එක්ක රංගනින් දායක වුණා. මේ 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 ෆොටෝ එක මේ තියෙන්නේ ගාමිණී ෆොන්සේක අයියා, ක්ලැරිස් ද සිල්වා, මම රංගනින් දායක වෙච්ච චිත්‍රපටයක ආත්ම පූජා කියන චිත්‍රපටිය. සේනාධීර අයියා කියන්නේ ඇත්ත වශයෙන්ම කියනනම් නළුවෙක් වශයෙන් ඉතාම චරිතවත් නළුවෙක්. මේ දැන් බොහෝ දෙනෙක් රංගනයට ආවට පස්සේ ඒ චරිතය විනාශ කරගන්නවන්නේ. මෙයා එහෙම නැහැ. මෙයා හරිම හොඳයි. හරිම හොඳයි. හොඳ චරිතයක් තිබිච්ච කෙනෙක්. සේනාධීර රූපසිංහ කියන නළුවාට මට මේ වෙලාවේ මතක් කරන්න ලැබීම ගැන හරි සතුටුයි. රංගනයෙන් දායක වුණු චිත්‍රපටවලින් අදටත් ඔබතුමීට සතුටින් සිහි කළ හැකි චිත්‍රපටි මොනවද? දීවරයෝ චිත්‍රපටිය. ඒකේ නැටුම් කරානේ. ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා. ඒක එක සින්දුවක්. වැල්ල සිඹින රැල්ල අපට මේම කියනවා අදට වඩා එළිය හඳක් හිට පායනවා. ඒ ගීත දෙකම දීවරෝ චිත්‍රපටි අපි නැටුම් කරපු ගීත. නැටුම් කරා පමණක් නෙවෙයි ඒ ගීතයේ ගායනයටත් මම සහභාගී වුණා. පිටරට යන්නේ ගායනය කරන්න හැමෝම යන්නේ මේ අද ඊයේ පත් වෙච්ච කට්ටිය. ඒ හැබැයි ඒගොල්ලෝ ගිහිලා කියන්නේ අපේ සින්දු. පරණායට ඇයි දන්නේ මේ පිටරට කට්ටිය පරණායව ගෙන්න ගන්න ආස නැද්ද? නමුත් ආස සමහර ඇති. ඒ වුණාට මේ එහෙම පරණායව ගෙන්න ගන්න කැමති වුණා නම් අපි සතුටු වෙනවා. ඔබතුමිය ගායනා කළ ගීත අතරින්
අදටත් ජනතාවගේ සිත් අතර තියෙන රසිකයෝ වැළඳගත් ආදරණීය ගීත තවමත් තියෙනවා. මොනවද ඒ ගීත? ඒ මොනවද කිව්වොත් ගීත ගොඩාක් තියෙන නමුත් වැළඳගත්තු පළවෙනිම ගීතය තමයි ඔබගේ හද මාගේමයි. ඒක දැන් මම තමයි පළවෙනි ආටිස්ට් ඒක ගීතයේ ගායනා කරු මම සහ මිස් ප්‍රනාන්දු. නමුත් දැන් ඒක මගේ ගීතයක් නෙමෙයි වෙලා අනිත් අයගේ ගීතයක් වෙලයි දැන් තියෙන්නේ. මෑත කාලේ ඔබතුමිය සංගීත ක්ෂේත්‍රයට ආවද ගීත ගායනා කරාද? කොහොමද ඒවට රසික ප්‍රතිචාර එහෙම? රසිකයන්ගේ ප්‍රතිචාර නම් බොහෝ තියෙනවා. ඉතින් ගොඩාක් ටෙලිෆෝන් එකෙන් කතා කරනවා මට ඒව දැක්ක අය. ආර්ථික පසුබිම ඒ පිළිබඳව අදහසක් දැක්කොත්? ඇත්ත වශයෙන්ම දුව කියනවනම් ආර්ථික පසුබිම නම් අන්තිමයි. මගේ දරුවොත් මට උදව් කරනවා. ඉතින් ඊට අමතරව විශාල ආදායමක් මට හම්බ වෙන්නේ නැහැ. දැන් මේ CD එක වුණත් එළියට දැම්මුත් එහෙම වෙන නිසා දාන්නේ නැහැ. ඉතින් කවුරු හරි ගන්න කෙනෙක් කැමති වුණොත් එහෙම දෙන්න පුළුවන් මට. පිටරට මේ ගායන දේවල් වලට අපිව සම්බන්ධ කරගන්න පුළුවන් නම් ඇත්ත වශයෙන්ම පරණ ගීත තාම හරි හැටියට ගායනා කරන්න පුළුවන්. ඉතින් එහෙම සම්බන්ධ කරගන්න පුළුවන් නම් මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒ වගේ අයට. ඔබතුමීට ආදරේ කරන රසික රසිකාවියන්ට ඔබතුමීව සම්බන්ධ කරගන්න කොහොමද මේගොල්ලෝ සම්බන්ධ කරගන්නේ? සම්බන්ධ කරගන්න මට ලිපිනේ කියන්නත් පුළුවන්, මගේ මේ අංකය කියන්නත් පුළුවන්, දුරකථන අංකය. මගේ ලිපිනය රංජනි පෙරේරා 901 නුවරපාර කැලණිය. දුරකථන අංකය 0781 8071 5757 0111 2917 19. මතක අතර අමතක නොවන අපූරු මතකයක් එක තමයි අද අපි බොස්ටන් ලංකා ආවර්ජනාවක් පරිසරහන නිමා කරේ. ඇය රංජනි පෙරේරා මහත්මිය. එහෙමනම් බොස්ටන් ලංකා ආවර්ජනාවක් සමගින් තවත් දවසක මුණ ගැහෙමු. Thank you.